ගරු ස්වාමීන් වහන්ස, පැවිදි නොවි එහෙත් බ්‍රහ්මචාරීව දිවි ගෙවන පුද්ගලයන් මේ සමාජයේ ඉන්නවා. ඒ අය තුල සුපටිපන්න ගුණය නැද්ද ස්වාමීන් වහන්ස? ගිහි පින්වතුන් තුල සුපටිපන්න ගුණයක් නැහැ. ආර්ය ගුණය කියන්නේ ඒකයි. සුපටිපන්න ගුණය කියන්නේ ආ කාමයන්ගේ නිසරුභාවය දැක්ක කෙනෙක් වෙන්න ඕනේ. සංසාර බිය දැකලා කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ගිහි ජීවිතයේ නිසරුභාවය දැකලා පලිබෝධ බව දැකලා ගිහි ජීවිතයෙන් නික්මුණ කෙනෙක් වෙන්න ඕනේ. මට සමාවන්න ස්වාමීන් වහන්ස, නමුත් බ්‍රහ්මචාරීව දිවි ගෙවන පුද්ගලයන් කාමයන්ගෙන් ඈත් නේද ජීවිතය ගත කරන්නේ? දැන් ස්වාමීන් වහන්ස කෙනෙක් අහන්න පුළුවන් ඒ තුල සුපටිපන්න ගුණය ඇති වෙන්නේ නැද්ද කියලා. නෑ 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 නෑ. ඒ සුපටිපන්න ගුණය නේ යා ගිහි ජීවිතෙන් මිදෙන්න ඕනේ. බැඳීම් වලින් ගිහි ඇඳුම් පැළඳුම් මේ ගිහි චින්තනයෙන් මිදිලා යා අනිවාර්යයෙන්ම පැවිදි උපසම්පදාව ලබන්න ඕනේ. සාමනේල සාමින් වහන්සේ තුල සුපටිපන්න ගුණය තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උග්‍ර ගෘහපතිවරයා අනාගාමී ඵලයට පත් වුණත් අද පැවිදි වුණා වූ සාමනේල සාමින් වහන්සේට උග්‍ර ගෘහපතිවරයා වඳින්න ඕනේ. වන්දනා කරන්න ඕනේ. මොකද උග්‍ර ගෘහපතිවරයා තුල සුපටිපන්න ගුණය නැහැ. ඒ නිසාම අනිවාර්යයෙන්ම සුපටිපන්න ගුණය තියෙන සාමණේර සාමින් වහන්සේට උග්‍ර ගෘහපතිවරයා වන්දනා කරන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අනාගාමී ගිහි පින්වතාට වඩා සාමණේර සාමින් වහන්සේ තුල ශක්තිමත් භාවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශාසනයේ පැවැත්මට අදාළව, ශාසනයේ ආරක්ෂාවට අදාළව. එනිසා කොතනකවත් දැන් වර්තමාන සමාජයේ මේවා බහුලාකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. තේනද? විශේෂයෙන්ම සෝවාන් ඵලයට සකෘදාගාමි ඵලයට ওই සතියෙන් දෙකෙන් පත් කරනවා කියන ස්ථාන තියෙනවා සමාජයේ. ඒවා අපිට වෙනස් කරන්න බෑ. එවැනි තැන්වල ගිහි පින්වතාත් ආර්යයන් වහන්සේ කෙනෙක් හැටියට ගණනෙනවා. නමුත් මෙතනදී බුදුරජාන් වහන්සේ ආර්යයන් වහන්සේ කියලා හැටියට ගණන්නේ නෝනා අනිවාර්යයෙන්ම පැවිදි උපසම්පදාවට පත් වෙච්ච සාමණේර සාමින් වහන්සේ කෙනෙක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්මයි. එතකොට මේ සාමණේර සාමින් වහන්සේලාගෙනුත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාගෙනුත් සෑම සාමින් වහන්සේ නමකම සංඝයා කියන කොටයට ගෙනෙනවා. සංඝයා කියන කොටට. නමුත් ආර්යයන් වහන්සේ කියන ගණයට හැම කෙනෙකු ගෙනෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේ කියලා තැනදී අනිවාර්යයෙන්ම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හතර දෙනා තමයි ආර්ය ගණයට ගෙනෙන්නේ. ආර්යයන් වහන්සේලා හැටියට ගෙනෙනවා. එතකොට මෙතන සෝවාන් සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, රහත් මාර්ගය කියන කාරණ ඇතුළත්. එතකොට එවැනි මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා තමයි ආර්යයන් වහන්සේලා හැටියට එතෙන්දි ගැනෙන්නේ. හරි? එතකොට සංඝයා කියන කොටට මේ සියලුම අය ගැනෙනවා. සෑම පැවිදිභාවය ලැබපු සාමණේර සාමින් වහන්සේත් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සංඝයා කියන කොටට වැටෙනවා. නමුත් ආර්යයන් වහන්සේ කියන තැනට යන්නේ නෝනා අනිවාර්යයෙන්ම මේ සාමණේර සාමින් වහන්සේලා උපසම්පදා භික්ෂූන් වහන්සේලා අතර ඉන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් උත්තමයන්. එනිසා අපිට සමාජයත් එක්ක ඇසුරු කරද්දී කවදාක්වත් මේ ස්වාමින් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත්ද කියලා අපිට කියන්න බැහැ. අපිට ඒක කියන්න බැහැ. මොකද ඒ දේ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් කියන්න බැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලකුණ්ඨ බද්දිය ස්වාමින් වහන්සේට කමටහන් දෙනවා. ලකුණ්ඨ මේ ඇස අනිත්‍යයි. ලකුණ්ඨ මේ කන නාසය දිව ශරීරයේ මනස අනිත්‍යයි. එහෙම කියලා කමටහන් දෙද්දී බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මෙතනින් වැඩම කළා කියනවා සාරිපුත්ත ලකුණ්ඨ කළ යුතු දේ කරලා ඉවරයි. තවයිම අනිත්‍ය කියන්න ඕනේ. ඒ අනිත්‍ය අවබෝධ කළායි තියෙන්නේ. ඒ කියන්නේ ලකුණ්ඨ බන්දිය ස්වාමීන් වහන්සේ උතුම් රහතන් වහන්සේ කෙනෙක් වුණත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුරුවරයා හැටියට ඒක දැනගෙන හිටියේ නැහැ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණයි තව කෙනෙක්ගේ අධිගමයන් තමන්ගේ ඥාන ශක්තියෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් එවැනි තැනක දින ඕනා අපිට කවුද සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ස්වාමීන් වහන්සේලා කියලා හොයන්න බෑ. අර පුංචි නිග්‍රෝධ සාමණේර සාමින් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙලයි හිටියේ. සංකීච්ඡ පුංචි ස්වාමින් වහන්සේ, දබ්බමල්ල පුත්තු පුංචි ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වෙලා හිටියේ. එවැනි තැනක අපිට සමාජයේ කවුද ස්වාමින් වහන්සේ, කොයි ස්වාමින් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්ද කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා සමාජයේ නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ සෑම සාමණේර ස්වාමින් වහන්සේ නමක් වේවා, උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් වේවා, ආර්යයන් වහන්සේ නමක් හැටියට දැකලා තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න. මොකද යම් හේකින් අපි ආර්ය ගණයට පත් වුණා වූ සාමින් වහන්සේ කෙනෙකුට චෝදනා කළොත්, දැන වැදුනොත්, ඒ කියන්නේ හිංසා පීඩා කළොත්, කේලම් කිව්වොත්, පරුෂ වචන කිව්වොත්, ඔය මිච්ඡා වාචාවන්ට අදාළ දේවල් කළොත් නෝනා ඒවා අනිවාර්යයෙන්ම ආර්ය උපවාදයන් බවට පත් වෙනවා.